මේ ශ්‍රීලංකා බිස්නස් TVව උබ ාර්ථක ැනුම ලබාදරෙන නාලිකාව ම ජයන්තකෝපලකොඩගේ ප විඩියෝකෙන අපි විමසා බලන්නේ බංගලාදේශයෙන් ශ්‍රී ලංකාව ගනිපු නයමුදලේ පොලි අනුපාතය කොච්චරක්ද. ඇත්තටම මේ ලයිබෝ පස් 2.5 කියලා කියන මොකක්ද විශේෂම ලයිබෝ කියන මොකක්ත්. මේගේ කරුණුකාරණා ඉතාම වැදගත්වනවා ශ්‍රී ලංකාවාසි ඔබට මොකද අපි බොහෝ වෙලාට නායගන්න රටක් විදිට අපට එහන කාරණය තමයි ලබ 3 පසල්ට ලංකාව නායගත්තා එමන තම් ලයිබ් 2 පසන්වල්ට ලංකාව නනායගත්තා මේ කරුණුකාරණාවලින් අපිට අවෝබෝධ කරගන්න පුළුවන් කාරණය මොකක්ත. අපි මේක තමයි මේ වඩියෝ එකෙන් ඔබට කියලා දෙන්නේ. ඉට කලින් නාාරාධන කරනව අදහස් විසි පහේ. ස් ආර්ථික ද්‍යාව හදාාරන දරුව පව පන්ති ැල් ං ළ ද හ ස හ හැසය සි පහ ට ය හතුුණන කියන චංග දුරකතනන්ගේට අපට නම දිස් ්‍රක්කය දිදහස් සි පහ කිය සහන් කර ෙටි ප විඩයක්ක් වන්න. බංලාදේශයේ, ඩකා ට්‍රිබියූන් වගේ වෙබ්බඩ විවාර්තා කනවා බංගලාදේශයේ මහබැංකු ප්‍රකාශක වරයකු උපතා දක්මින්, ශ්‍රී ලංකාව ගනිපු ොර් මලින දෙසියේෙන් නන් මේ වනට ො මලියන එකසිය පනහක්ම ගෙවයි වරයි පලවනි වාර්ක ොර ලින පණහක් ගෙවවා පසුගේ දා ොර් මලියන සසියා ගෙවවා. ොමලියන පනහක් තිමෙනවා ඒක මේ වසර අවසන් වන විට ගෙවයි කියලා බංගලාදේශය විශ්වාසය පල කරලා තිබෙනවා. දෙදහස් විශයක වසරේදී මූල් අරබුදියය උග්‍ර වුණු අවස්සාාවෙදී අපි බංගලාදේශන උත්නායගත්තා ඒ ඩොලර් මිලියන දෙසීය ගත්තේ පළමනි වාරක ඩොලර්මලියන පනහ ඊට පස ොර් මිලියන සයක් අවසන් වාරකය කියැන තෙවන වාර්රකය ඩොලර්මලියන පණනහක්වෙදිට. එදා මේ නාය දෙදහස් විසි එකේදීම ගෙවල අවසන් කිරීමට අපි එකඟ වෙලා හිටියා එතකොට පොලිය අරපාති ඇතුේ ලයිබෝ ප 2 පස හ කියන්නේ ලයිබෝ වලට සයට දෙකක් එකතු කරලා. හැබැයි එක අපට ගෙවා ගන්න බැරවුුණ නිසා ලයිබෝ 2.5ස වට එ ම් ලයිබෝ ධන සයට දෙකයි දශම පහක් මටමටම පොලිියරුපාතිය වැඩවු. අතරම මේක කතාව තමයි අපට කියන්න ඕන බ ලයිබූ කියලා කියන්න මොකක්ද. මේ පොලිියනපාතිය පදනම් පොලි අනුපාතියක්, ජාත්‍යන්තරව භාවිතාක නවරුදු හතලිියක වගේ කාලයක් මේේකට ඉංග්‍රීසින් කිය ලඩන් ඉන්ටබක් Offෆ rateට. Londonන්ඉන්ටබක් Offඩ rateේටක සිංහලෙන් ලඩන්න්තර්බංකු මුදල් වෙලඳ පොල පොිියනුපාතිය කියළ සඳහන් කරනත් පුළුවන්. මේ පොලියනුපාතිය සකස් කරන්නේ ලන්ඩන් නුවරතියන. ප්‍රමුකතම වානිජ බැංකු අන්තර් බැංකු මුදල් වෙළඳ පොලේදී එක එක බැංකුවුවලට ඒ අවශ්‍යතාවයන්ට මුදල් නයට දෙනවා. ඒ මුදල් නයට දෙනකොට ඒ නයටදින පොලිියනුපාත එකට එකතු කරලා ඒ බැංකු ප්‍රමාණයෙන් බෙදලා සාමාන්‍ය පොලිියනු පාතය ගත්තහම තමයි මේ ලන්ඩන් ඉන්ට බැක් ඔෆඩ් රේට් එක ලැබෙන්න්නේ එමන තම් ලයිබ පොලියනු පාතය ලැබෙන්න්නේ වසර හතල්ියක විතර කාලයක් ලෝකය මේ වගේ නයි ලබා දෙෙනකොට මේ වගේ මුදල් හෝමාරු ගිවිසුම්වලදී මේ ජාතයන්තර ගනුදෙනුවලදී පදදනම් පොලිය විදිහට සලකන්නේ මේ ලයිබුරයටට්ට ගෙමනත්තම් ලයිබෝ පොලිිය අනුපාතිය. ඒකට තමයි සියයට යම්ගිසු ප්‍රමාණයක් එකතු කරන්නේ. එතකොට අපිට වර්තමානේ ලයිබුරෙයට්ික බැලූ හම පයෙනනවා. ියයට පහයිම හතරීදල පහයි දශම නමය වගේ පරාසයක විහිදෙනවා මාසත් වන හය අවුරුද්ධ මේ වගේ කාල පරාස සංසන්ධනය කරනකොට. එතුවට ශ්‍රී ංකාව ගනිපු නයමුදල ලයි ල 2.5 කියල කියන්නේ ආසන්න වශයෙන් සියයට පහයි දශම හතර ධන සේර දෙකයි දශම පහ එකන්නේ සියයට අටක විතර පොලිියනුපාතයක තමයි ංගලාදේශයෙන් ශ්‍රී ලංකාව මේ ඩොඩ මලියන දෙසීයක නයමුදල අරජන තිබෙන්නේ. අපි වැරදි නං කාඩ් හරිමික නිවරදි කරන පුලුවන්.ඒවගේි තව දෙයක් කියන්න ඕන මේ ලයිබ කියන පොලිය අනුපාතය ජාත්‍යයන්ත්‍රවරුදු හතලියක් විතර භාවිතා කරලා මේක තිබෙන අඩුපාඩු අවබෝධ කරගත්තා මේක හරියටම නිවරදිම පොලි අනුපාතිය නොවන නිසා මේ සඳහා විකල්පයක් මේවන විට හඳුන්වාදීලා තිබෙනවා. ඒ මරිකාවේ මේම වනවිට මේක ක්‍රාත්මක වෙනවා මේකට කියන්නේ එSOFR කියලා. ඉතිං ඒ අනුව තමයි මේවන විට ජා්‍යන්තර ගණන්දනු මේ පදනම් පොලිය අනු පාතිය විදිහට සල කලා ක්‍රයාත්මක වෙන්න ස්්‍රී ලංකකා වේ ස්තේවී අපිට අවශ්‍ය වුණේ. මේ බංලාදේශන් නාය පිළිබඳව කියලා ඔබට යංගුසි වැදග තාාර්ථිකරුකාරණාවක් පිළිබඳව අවබෝධය ලබා දෙන්න අප ආරධනා කරන මේ වගේ තොරතුර දැනකැන සබස්රයි් කරන්න ්‍රී ලංකා බිස්න ටව ඒ වගේ එකකොමික් ්‍රීත් ජයන්තක කෝපලකොටගේ නාලිකා ොමස්තුයි.